අයිබෝවන් සෞරද හිතවතුනි ඇත්ත බ්ලොග්ස් වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නවා මම ගයන් මදුසංඛ සිංහල ගම ජැක්සන් ඇන්තනි මහත්මයා ඇත්තටම මැරුවේ සුදත්ත තිලක්සිරිද මුලින්ම කියන්න ඕනේ සුදත්ත තිලක්සිරිව වර්ණනා කිරීම මේකේ අරමුණ නෙවෙයි යම්කිසි සිදුවීමක් ඔස්සේ ඒ කතාව යනකොට සමහර තැනක සුදත්ත තිලක්සිරිව වර්ණනා වෙන්න පුළුවන් ඒ වගේම සුදත්ත තිලක්සිරි නැතිනම් සුදා ක්‍රියේෂන් වල සුදා මේ වෙලාවේ ගෙනියන්නේ කාගේ දේශපාලන මතයද කියලා මට ඔබට කියන්නට පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න අපි එතකොට ඉදිරියට කතා කරමු. ඒකත් මම කියන්නම්. එතකොට ජැක්සන් ඇන්තනි මහත්තයා කියන්නේ මගේ ජීවිතේ බොහොම විශේෂ චරිතයක්. සුදත්ත තිලක්සිරි කියන්නේ යම් කිසි රංගන හැකියාවක් තියෙන හොඳ අධ්‍යක්ෂකවරයෙක් අපිට දැනෙන අපි කැමති. ජැක්සන් ඇන්තනි මහත්තයා දවස් ගණනාවක් ICU එකේ ඉද්දී ඒ ඇඳ වෙන කාට හරි දෙන්න කියලා සුදත්ත තිලක්සිරි කියනවා. කියලා යා කියනවා දුප්පත් කෙනෙකුට ඒක ලැබුණොත් කොච්චර ලොකු දෙයක්ද ජැක්සන් ඇන්තනීට නම් බොහෝ දේවල් කරන්න පුළුවන්නේ එයා එතන ලස්සන වචනයක් කියනවා මොකද්ද මම ඒකට යාට රෙස්පෙක්ට් කරනවා මොකද්ද කියන්නේ එහෙම යාට තනියෙන් ඒක කරගන්න බැරි නම් මම උදව් කරන්නම් අපි එකතු වෙලා ඒ වැඩේ කරමු කියලා සුදත්ත තිලක්සිරි කියනවා කොච්චර වටින කතාවක්ද එතකොට මේ කතාන්දර ඔක්කොම මම බැලුවා ඒකට හේතුව තමයි ජැක්සන් ඇන්තනී මහත්තයාගේ ඇක්සිඩන්ට් එකේ ඉඳන්ම එයාගේ මරණය දක්වාම සිදුවෙච්ච ක්‍රියාදාමයන් ඔක්කොම මම බැලුවා. ඒ විතරක් නෙවෙයි එයාගේ මුළු ජීවිතේම සිදුවෙච්ච සියලු දේවල් අධ්‍යයනය කරපු මිනිස්සෙක් මම. එතකොට ඒකත් පැත්තකින් තියලා අපි මේකට ආයේ එමු. අර දවස් ගාන ඇතුලේ මේ කියපු කාරණේ ඇතුලේ සමහරව අල්ලගත්තේ ඇඳ දීපන් වෙන මොනවත් එපා වගේ ප්‍රකාශයක් තමයි සුදත්තගෙන් අල්ලගත්තේ. දැන් සුදත්ත තිලක්සිරි මහත්මයා පැහැදිලි කරලා එතන කියනවා මම ඒකට අවශ්‍ය දේ කරන්නම් කියලා. එතකොට මිනිස්සු සහ අනිත් අය අල්ලගත්තේ ඒක. එතනදී මම මේ කියන කාරණේ ටිකක් වෙනස් තැනකට ඔබට යන්න වෙන සෞරද හිතවතුනි ඔය ප්‍රකාශයත් එක්ක ඔය මලගෙදර ආපු ඔය කලාකරුවෝ කියන අයවත් කිසිම විරුද්ධ ප්‍රකාශයක් කළේ නැත සුදත්ත තිලක්සිරි වගේ පණ ඇතුව එක්කෙනෙක්වත් ඔතන ඉඳන් කිව්වේ නැ අපි ජැක්සන් ඇන්තනීව ගෙදර එක්කන් ගිහිල්ලා අපි ඒ කටයුතු අර කියන විදිහට කරමු කියලා කිව්වෙත් නැ හැබැයි මේ අය මලගෙදරට ඇවිදිලා හරි ප්‍රතාපවත් විදිහට අදහස් ප්‍රකාශ කරනවා අඬනවා දුඩනවා වැළපෙනවා හැපෙනවා හැබැයි එකක්වත් අර ජීවිතේ බේරගන්න වැඩක් කරපු අය නෙවෙයි. එහෙම බැලුවාම මට තේරෙන දේ තමයි අර සුදත්ත තිලක්සිරි අර විදිහට හරි එයාගේ යටිබිම්ගත දේශපාලනේ පොඩි කෑල්ල එතන තියෙනවා තමයි. නමුත් ඒ විදිහට හරි එයා කියනවා මට යමක් කළ හැකි අපි ඒක කරමු කියලා. එතකොට බලන්න සෞරද හිතවතුනි ජැක්සන් ඇන්තනි තුමාගේ මලගෙදර ඉඳගෙන අල කලාකාරයෝ මට නම් ගොඩක් අය පේන්නේ නලාකාරයෝ නැත්නම් කලහකාරයෝ විදිහට ඒගොල්ලෝ පන්න පන්නා මේ සුදත්ත තිලක්සිරිට ඇතුළුව ඒ වගේ ප්‍රකාශ කරපු අයට පහර ගහනවා. ඒ ඇතුළුව ප්‍රකාශ කරපු අනිත් අය ගැන මම දන්නේ නැහැ. සමහරු ඉතින් නේද ගොම්පාට දන්නේ නැද්ද ඉතින් මොකක් හරි ගහන්න පුළුවන් ඉඳ කොටනවා සමහරු කියනවා. ඉතින් එහෙම ගොන් චරිත ටිකක් ඉන්නවනේ අපේ සමාජයේ. ඒකනේ අපේ මේ කබ්බු ෆෝම් වෙලා තියෙන ලංකාවේ. ජැක්සන් ඇන්තනි තුමා මරණයට පත් වුණාට පස්සේ සමහර අය ඉතින් ඇවිල්ලා කියනවා ලයිව් ඇවිල්ලා කියනවා ඔන්න ඇඳ හිස් අරගනි උඹලා මැරණ කන්නේ හිටියේ බලන්නකො නේද ඊට කලින් ඇවිල්ලා අර ප්‍රකාශනයත් එක්ක ඒ මිනිස්සු ඇත්තටම ජැක්සන් ඇන්තනි මහත්තයාට ආදරෙයි නම් එකතු වෙලා අර කරන්න තිබුණා අපි වුණත් එතකොට ඉදිරිපත් වෙනවනේ අපිට හැකිය ආකාරයෙන් මම මේ කියන්නේ මම මේකේ කතා කරන්නේ මට දැනෙන මම හිතන පැහැදිලිව පේන සම්පූර්ණ ඇත්ත ඒ නිසා කාටවත් පාක්ෂව එහෙම කතා කරන්න නැහැනේ එතකොට මට මේකෙන් ලැබෙන දේකුත් නැහැ සමහරවිට කවුරු හරි ඇවිල්ලා බනී ඒකද වෙන්නේ එතකොට අපහාස කරයි නමුත් ඇත්ත කියන එක සෞර්ධ හිතවතුනි දෙකක් නෙවෙයි ඒක එකක්. ලංකාවේ බිහිවෙච්ච ගොඩාක් කලාකාරයෝ සෞර්ධ හිතවතුනි අන්ත දුප්පත්නේ. ඉතින් ඒගොල්ලෝ තැනකට ගියාට පස්සේ ගොඩක් අයට වෙච්ච දේ තමයි පොඩි මිනිස්සාව අමතකම වෙලා යනවා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩක් කරගන්න බැරි මිනිස්සාව අමතකම වෙලා යනවනේ. එතකොට ඒ අමතකම වෙච්ච මිනිස්සු වෙනුවෙනුත් එක්ක නේද සුදත්ත තිලක්සිරි කතා කරේ. ඇයි ඒක මිනිස්සු අල්ලගත්තේ නැත්තේ අපි බලන්න ඕනේ මුලින්ම මම කියන්නේ බැරි මිනිහටනේ දෙයක් ලැබෙන්න ඕනේ ඒක තියරියා ඒක මගේ ජීවිතේ නම් තියරියා යමක් කරගන්න බැරිම මිනිහට තමයි මුලින් මේක ලැබෙන්න ඕනේ පුළුවන් මිනිහා කොහොම හරි ඒක කරගන්න ඒක හැමතැනම එහෙම තමයි ඒතකොට ජැක්සන් තුමාට ඒක කරගන්න බැරිකමක් ඇත්තෙම නැහැ මොකද එයාට දැන් ඔබටම පේනවනේ එයාගේ මලගෙදරට ආපු පිරිස ඒ අනුව බලද්දි අනිවාර්යයෙන් එදා සුදත්ත තිලක්සිරි කරපු යෝජනාව එයාය පිළිගත්තා නම් එයාට ඒ මොහොතේ ඉඳන් ඒ කාර්යයට යොමු වෙන්න තිබුණා. ඉතින් මට අන්තිමටත් කියන්න තියෙන්නේ මලගෙදර ඇවිල්ලා බොරුවට කිඹුල් කඳුළු හෙළලා අර වටේටම ගහපු අයට වඩා නම් සුදත්ත තිලක්සිරි මහත්මයා එකරේ රියල්
හොඳ ජෙනුවින් විශිෂ්ට වැඩක්. ඒකට නම් රෙස්පෙක්ට්. මේකේ තව hina yana පොඩි ගොම්පාටයකුත් තියෙනවා සෞර්ධ හිතෝදී. ඒ තමයි ජැක්සන් ඇන්තනී තුමාගේ අවමගුල් උත්සවයේ කතාවේදී එයාගේ පුතා සජිත ඇන්තනී කියනවා අන්තිමට තාත්තා හිටියේ එයාලා අරන් දුන්න යන්ත්‍රයකින්ලු. ඇයි ඉතින් මේ වගේ ගොම්පාට ප්‍රකාශ කරගෙන උඩ බලන් කියලා ගහන්නේ කියලා මම නම් දන්නේ නැහැ. ඒ කියන්නේ අර මට හිතෙන්නේ මේගොල්ලෝ අර උගත් බුද්ධිමත් කියන ඒ සම්මතය ඇතුලේ ගොම්පාට් කරනවා වැඩි කියලා.